මේ අවුරුද්දටම කරන පළවෙනි වීඩියෝ එක. හැබැයි මම වීඩියෝ එක කරන්නේ සතුටකින් නෙවෙයි. තාම මැදින් මාසේ හඳ බැහැලා යන්නවත් හම්බුනේ නෑ. මං කියන්නේ මැදින් මාසේ හස පුරාවට පායපු ලස්සන පසළොස්වක හඳ. අපි අහුවේ නරක ආරාජ්‍යයක්. ඒ තමයි නවක වදය නිසා තවත් දරුවෙකුට ජීවිතය අහිමි වෙන්න යනවා කියලා කතාව. පුතාලා දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් විදියට, සමස්ත ජාතියේම දරුවන්ට ආදරය කරන අම්ම කෙනෙක් විදියට මට හරිම දුකයි මේ සිදුවීම ගැන. අපි ඉතින් හංගලා කතා කරන්න ඕනේ නෑනේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකාර පීඨයට තීරිච්ච පුතේ මහරෑ හදිසියේ ටයර් එකක් බෙල්ලට වැටිලා ශිෂුම්නාවට හානි වෙලා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබෙන පුත තමයි ජනමාධ්‍ය හරහා ප්‍රවෘත්ති හරහා විකාශනය වුණේ. ඒ වෙලාවේ මම හිතුවේ නැහැ කොච්චර දුරට මේක අනිත් අම්මලාට දැනෙනවද කියලා. මට හිතන්න දෙයක් නෑ. මම දන්නවා සමස්ත කාන්තා පරපුරම, සමස්ත අම්මලා, අප්පච්චිලා, එහෙම නැත්නම් තාත්තලා මේ ගැන ගොඩක් දුක් වෙනවා. එතකොට දරුවෙක් විශ්වවිද්‍යාලයට යන්න අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. විශ්වවිද්‍යාලේ ගිහින් ආපු අය විදියට අපි දන්නවා විශ්වවිද්‍යාල ජීවිතය කියන්නේ කවි වලින් කියන, සින්දු වලින් කියන ලස්සන ලෝකයක් නෙවෙයි. ඒත් අපේ කාලෙට වඩා මේ කාලෙත් වෙනස් වෙන්නේ නැති එකම දෙයක් තියෙනවා. ඒ තමයි නවක වදේ. ආයෙමත් කෙනෙකුට අලුතෙන් වද දෙන්නේ ඇයි? මේ විඳින වද හොඳටම ඇති. මම කියන්නේ මේක කරන්නේ හදවතක් නැති මිනිස්සු. ඔබේ දරුවා ඔබෙන් විදුනට පස්සේ අනිත් කෙනෙකුට කුරිරු වද හිංසා කරනවා නම්, අනිත් කෙනාට වද හිංසා කරලා සතුටක් ලබනවා නම්, මේක ඇතුලේ තියෙන ප්‍රචණ්ඩත්වය මිසක් වෙන මොකක්ද? ඔබ ඔබේ දරුවාට රිදෙනකොට කැමති නෑ වගේම තමයි අනිත් අම්මා කෙනෙකුත් තමන්ගේ දරුවාට රිදෙනකොට කැමති නෑ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි හැමෝම මේ කීත වාචයකට වග කියන්න ඕනේ. මේ අහිමි වෙන්නේ උගත් දරුවන්ගේ ජීවිත. අපේ ජීවිත සරසවියේදී පහසු නෑ කියලා මම කිව්වේ නිකම් කටට ආවට ගියාට නෙමෙයි. සමහර වෙලාවට ආධිපත්‍යයක් පතුරවගෙන ඉන්න සුළුතර කණ්ඩායමකට අහිංසක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නැත්නම් දරු දැරියන්ට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. මේක නවත්තන්න කාටවත් පියවරක් ගන්න බැරි වුණා. මම දන්නවා පහුගිය දවස්වල කැණිය විශ්වවිද්‍යාලේ ආරක්ෂිත කැමරා හයි කරා ලක්ෂ 25ක පමණ දීපල අලාභ හානි කරා කියලා මම ජනමාධ්‍ය වලින් දැක්කා. එහෙම නැතුව අපිට ඒව ඇතුළට ගිහින් බලන්න බෑනේ. ඉතින් ඇයි මේවට විරුද්ධ වෙන්නේ? මං හිතන්නේ විනය කියන්නේ කවුරු හරි අපි දිහා බලන් ඉන්නකොට හැසිරෙන විදිය නෙවෙයි, කවුරු හරි අපි දිහා බලාගෙන නැතිකොට හැසිරෙන විදියට. ඉතින් ඉගෙනගෙන එක තලයකට කියපු දරුවෝ මෙහෙම හැසිරෙන්නේ ඇයි? ඒකට හේතුව තමයි ඒගොල්ලෝ පොතේ ඉගෙන ගත්ත දේවල් විතරයි තියෙන්නේ. අනිත් කෙනාට ගෞරව කරන්න, අනිත් කෙනාට ආදරය කරන්න ඒගොල්ලෝ කවුරුවත් ඉගෙනගෙන නැහැ. මේ ඊයේ හරි මේ ඊයේ පෙරේද සිද්ධ වෙච්ච සිද්ධිය සිද්ධ වුණේ ඔබේ දරුවට නම් ඔබ කොයි විදිහටද මේකට ප්‍රතිචාර දක්වන්නේ? තව දරුවෙකුට ටයර් එකක් බෙල්ලට දාලා මරණ ආසන්න වයර් ගොඩක් මැද දැඩි සත්කාරයකකි බෙහෙත් කරනවා කියලා දැනගෙන ඔබේ දරුවට උස්ම ගන්න පුළුවන්ද? මේක කරපු කවුරු හරි මේක අහයිනේ. තමන්ගේම හෘද සාක්ෂියට තට්ටු කරලා බලන්න ඔබේම පන්තියේ කෙනෙකුට ඔබ මෙහෙම කරියයි කියලා. වෙන මොකුත් නෙමෙයි. ඔබට මේ අනිත් කෙනාගේ දියුණුව දරන්න බෑ. එහෙම නැත්නම් ඔබ අනිත් කෙනාට පීඩා කරලා සතුටු වෙන කුරිරු මානසික රෝගයක්, එහෙම නැත්නම් වියරුවක් ඔබ වටේ නිර්මාණය වෙනවා. අනිත් කෙනාට හිතවල සතුටු වෙන්න බෑ. ශිෂ්ට මිනිසුන්ට, අපි ශිෂ්ට මිනිස්සු. ඉතින් ශිෂ්ට මිනිස්සු ඇයි මෙහෙම දේවල් කරන්නේ? මේක නතර කරන්න ඕනේ. මේක නතර කරන්න සමාජ කතිකාවතක් අපි හදන්න ඕනේ. ගොඩක් වෙලාවට මම දකිනවා බාල අපරාධ, බාල අපචාර, ළමා අපචාර කියලා ওই දෙතුන් දෙනෙක් හරි කාන්තාව හරි කවුරු හරි ගිහලා ඒකට විරුද්ධව උද්ඝෝෂණ කරනවා. හැබැයි මේ බින්දිති අයකින් පීඩා විඳිනවා නම් අප්‍රමාණයි. ඒ වගේම චූදිති අය එළිය නිදැල්ලි හැසිරෙන සමාජ මාධ්‍ය ජාලාවලට එක එක දේවල් නිකුත් කර ප්‍රකාශ දෙනවා. අපි දන්නවා කාන්තාව ගොඩක් පීඩා විඳිනවා එක එක ප්‍රශ්න වලින්. එතකොට දුක් මහන්සියෙන් උගන්න තමන් කිරි කරලා හදලා පොවලා ලොකු කරලා ඉස්කෝලේ යවලා විශ්වවිද්‍යාල වරම් ලැබපු දරුවෙක්. මේ දරුවා ඒ තුනක් අරගෙන විශ්වවිද්‍යාලට යන්නේ. මම අහගෙන හිටියා ප්‍රවෘත්ති වලට කියන
එච්චර දුක්විඳවලා මහන්සිලා පාඩම් කරපුලා ගියපු දරුවෙක් අද රෝහලක ජීවිතයයි මරණයයි එක්ක සටන් කරනවා. ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න, ඔබ කාටද මේක කරේ කියලා. මේක ඔබට වුණොත් ඔබ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා. ඒක නිසා අනිත් කෙනාට පීඩා කරන්න රිද්දන්න හිතන්න එපා. මේ විදිය මේ මානසික තෘප්තියක් ලැබන අයට කවදා හරි දවසක නැවත මේවා ප්‍රතිචාර විදියට ලැබෙනවා. ඔබ වපුරන දේ තමයි ඔබ අසන්න විදියට නෙලා ගන්න. කවදා හරි අපේ රටේ නවක වදිය කියන බ්ලේච් තිරිසන් තේරුමක් නැති මේ සංකල්පය අයින් කරන්න ඕනේ. විශ්වවිද්‍යාලවල උගත් දරුවන්ගෙන් මං ඉල්ලන්නේ අම්මා කෙනෙක් විදියට මේක නතර කරන්න. ඒක නතර කරන්න පෙරමුණ ගන්න පුළුවන් ඔබට තමයි. ආයි දවසක හමු වෙමු.